சர்ஜரி அறிஞானும் மாசாவினால் சே டிவைனிட்டலி சடானுக்க ஷ்ரௌங்க சடான தினியும் புறாவட்ட அப்பி வாழுக்கு மத்கிருப்பு ஹிரு படே ராஸ்கு சின்பேச என்ன சோதானம் ரத் பேன் திலியின ஹிரு தவத் முகுதுக்கின் அப்பே நேஸ்மாயின் சமுகனிவை நேவத ஹிட்ட துபேசன அப்ப வாழுக்கு மத்கரன் சயம் பலா பொருத்துவன் சேம ரூபியாக சேம விந்தீமக் வெனசலாயனவா அப்பிவ லோகே துலம் நதர கரலா மேலிப்பிய சரகன் கரண பிக்ஷோ சன்ஸ்கார விசின் கல்பசிய கோடி பிரகோடி கரணக் மே பஞ்சோபாதன ஸ்கந்த லோகே துலம் நதர கரவுகளை சிட்டினே மே அசாதாரண காட அப்ப பேனே ஹெபேதி முதிர் கந்தோருட பேக் பிரமாதவலாகியோத் ரத்விரகானோ රජයේ කාර්යාලයකට රාජකාරි කටයුත්තකට ගොස් පැයක් ප්‍රමාද වුණොත් මොනතරම් චෝදනා විවේචන පුතුරෙන් මතුවෙලා එනවද? ඒ දෙවියනේ සංස්කාර විසින් අපෝ මේ පවත්‍රේ කල්ප කරනාවක් ප්‍රමාදී භාවයට පත්කොටගෙන සිටියත් අප සෝසේ විත්තිකරුවා වන සංස්කාරම පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ සත්‍ය වචනේ ඇති වටිනකම මොනවට පැහැදිලි කොට තිබියදීත් අපේ රටේ අතුරු ලෝකයේ ජීවත්වන පින්වත් මනුෂ්‍යෝ හරියට බොරු කරනවා. සම්මා වාචාවන් අපතුලින් නොවැඩුණොත් කවදාකවත් අපතුල සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකයේ බිහිවෙනදා පටන් මනුෂ්‍ය ප්‍රජාව කරපු පළමුවෙනි වරද තමයි බොරු කීම. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොරු පහකින් වැසේ ගිහින් තිබෙන්න කියලා. මේ ලෝකයේ බොරු පහක් තුන වැසගෙනයි ජීවත් වන්නේ. බොරු පහක් ආත්මේ කොටගෙනයි ජීවත් වන්නේ. බොරු ආත්මයක් කොටගෙනෙද්දී කෙසේනම් අපව බවාත්‍රයේ ප්‍රමාදී භාවයට පත් කරන සංස්කාරය හඳුනා ගැනීමට සම්මා සතිය ඇති කර ගන්නද? සම්මා සමාධියක් පිළිබඳ සිතන්නද? ලෝකේ වසාගෙන තිබුණ පළමුවෙනි බොරුව තමයි රූපය නිත්‍යයි සැපයි සුබයි කියන බොරුව. ඉතිරි බොරු හතර තමයි වේදනා සංඥා සංඛාර විඥාන යන ධර්මයන් නිත්‍යයි සැපයි සුබයි කියන බොරුව. පින්වත් ඔබේ පින්වත් ඔබ මොහොතක් හෝ මේ පිළිබඳ සිතුවාද අපි කල්ප ගණන් ප්‍රමාදයි. ඇත්තටම බොරු අපේ ජීවිතය වෙලා. නමුත් අපි බොහොම උද්දාමෙන් කියන්නේ මා දිවිහිමියෙන් පංචශීලය සුරකිනවා කියලා. නමුත් මේ නිමේෂයේදී රූපය සැපයි නිත්‍යයි සුබයි ආත්මයි කියන බොරුවේ කොටස්කාරයෙක් වෙලා අපි දිවිහිමියෙන් රකින්නවායි කියන පංචශීලය ධර්මය අවබෝධාත්මක දිශාවන්ට අප යොමු වෙන්නේ නැහැ. අප දිවිහිමියෙන් රකින පංචශීලයත් අපි බවාත්‍රයේ ප්‍රමාදී භාවයට පත් කරන සංස්කාර නැමැති විත්තිකරුවාගේ පෝෂණය උදෙසාමයි යොමු කොට ගන්නේ. බුදුපියාණන් වහන්සේ ලෝකයේ බැසගෙන සිටින හේත බුරු පහ ලෝකයට හෙළි කරලා මේ විෂම බුරු පහෙන් සත්‍යය ජය ගන්න අවශ්‍ය ඇත්ත හතරක් පූජනීය සත්‍ය හතරක් ලෝකයට දේශනා කරනවා. ඒ ඇත්ත හතර තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන්නේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය. පින්වත් ඔබලා මේ මොහොතේ කොවිඩ් මුලස්ථාන වසංගතය ඔබට ධර්මානුකූලව බල කර සිටනවා. තවත් ප්‍රමාද නොවී ලෝකෙ වසාගෙන තිබෙන බොරු පහෙන් මිදී ලෝකේ ජය ගන්න, දුකින් මිදී යන ඇත්ත හතරට ජීවිතය යොමු කරන්න පින්වත් මහත්මයෙක් භික්ෂුවකෙන් විමසවා ස්වාමින් වහන්සේ කුමක්ද මේ ලෝකය තුළ සිද්ධ වෙන්නේ කියලා. මේ ප්‍රශ්නයට බුදුන් වහන්සේගේ ශ්‍රාවක රත්නයක් ලබා දෙන්නේ බොහොම සරල ඒත් ගැඹුරු පිළිතුරක්. මහත්මයා, ලෝකයේ ස්වභාවයෙන් පවතෙනවා. ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි. අවිද්‍යාව හේතුවෙන්, ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ඇත්ත හතර නොදැනීම හේතුවෙන් සකස් වන සංස්කාරෝ කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් මේ මොහොතේ සූසේ ධර්මානුකූලව ක්‍රියාත්මක වෙනවා. මේ සටහන තමන භික්ෂුවගේ ජීවිතයත් අද හෝ හෙට කැඩී බිඳී විසිරෙයිද දන්නේ නැහැ. භික්ෂුවටත් මේ දවසල සුළඟේ වියලි බව නිසාම සෙම් ප්‍රදේශාව තිබෙනවා. නමුත් ඒ ප්‍රදේශාව තුළ මම හෝ කොවිඩ් මුලස්ථානය හෝ රැසගෙන නෑ. කොවිඩ් මුලස්ථාන රෝගය සිහිපත් වෙද්දී භික්ෂුවට එම රෝගය යන අවිද්‍යාව හේතුවෙන් සකස් වන සහ සකස් වූ අනිත්‍ය සංඛාරයක් පමණයි. පින්වත් ඔබ කොවිඩ් මුලස්ථානය ආත්මීය දෘෂ්ටියෙන් ගන්න එපා.
කොරෝනාවතුළු මම හෝ මමතුළු කොරෝනාව තිබුණු අය දකින්න එපා. විපාකයට පැමිණෙන සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාරයන්ටම බාර දෙන්න. ඔබ තුළ ප්‍රීතිය පස්සද්ධිය තුන්න එතනයි ඇලීම් කැටින් මුලින් තුළ උපෙක්කා මාර්ගය. මේ සටහන් තබන භික්ෂුව නිරතුරුව සිතන්නේ සංස්කාර ඔබට අවශ්‍ය නම් මේ ජීවිතේ ජීවත් වන්න. මේ ජීවිතේ ජීවත් කරන්න ඔබට අවශ්‍ය නම් දැන්ම අපවත් කොට තවන්න කියලා භික්ෂුව හොඳාකාරව දන්නවා. මේ අතීතයේ මේ ජීවිතේ අතීත සංස්කාරයන් හේතුව නැටවෙන රූකඩයක් පමණක් කියලා. ජීවිතය ගැන කිසිම ස්ථිරභාවයක් භික්ෂුවට නැහැ. රූකඩ කරුවාගේ නූල් සූත්‍රයට නටනවා පමණයි. පින්වත් ඔබලා හෙට දවසේ කොවිඩ් වසංගතය ජයගත්තත් ඔබගේ ජීවිතාන්ත පරාජිතයි. ජයග්‍රහණයක උපේක්ෂා සහගත ඉරියව්වක් පෙරණ දෙක් මානයකවත් නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයේ සෙවණෙල්ලක් අපේ ජීවිතවලට වැටේ නැහැ. ශීල විශුද්ධියෙන් සහ චිත්ත විශුද්ධියෙන් පෝෂණය වන සුන්දර දිට්ඨි විශුද්ධිය අපේ ජීවිත තුළ පුරන් වෙච්ච වෙල්ලෑයක් වගේ. උපේක්ෂාවේ තනපතක් ඇහෙන පේන්නවත් නැහැ. පස්සේ අසල වැට කඩුළු කැඩීවදී ගෙන්තු වෙන්නේ තෘෂ්ණාවේ සොර දෙටුවා. උපාදානයේ සිත්සේ සොරකම් කරනවා. භවය නමැති කිනුම ශක්තිමත් කොට ගන්න පින්වත භවය ශක්තිමත් වන තාක්කල් ඉපදීම තිබෙනවා. පින්වන්ත ඔබ මේ නිමේෂයේදීත් කොයිට් වසංගතය හේතුවෙන් ඇලීම් සහ ගැටීම් තුරණ ජීවත් වන්නේ මේ නිමේෂයේදීම ඔබ භවය තිරිහන් කොට ගැනීම මෙහෙමක නිපත වෙනවා. භවය තිරිහන් වන තැන ඉපදීම නියතයක්. ඉපදීම තිබෙන තාක් චරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්කොට දැසින් කඳුළු හලන හදවතින් පිච්චි පෙච්චි ජීවත් වෙන දුක්කට ඔබෙත් මගෙත් සෙවනල්ලක්සේම පසුපසින් සීරුවෙන් පැවරෙනවා. පින්වත පංච උපාදානස්කන්ධ ලෝකයම අකුසලයෙන් ගිනිගත් වර්තමානයේ කරුණාකර ඉපදීම නිර්වදාණය කිරීමේ මහා මෙහෙයුම ආරබන්න. ඉපදීම සදා හේතුවන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පත්වන ඇස කන නාසය දිව ශරීරය මනසට වහ වහ ඉදිර නීතිය පනවන්න. පින්වත් ඔබ තුළ අධ්‍යාත්මික රූපයක්ත් බාහිර රූපයක්ත් විඥාණයත් මුහුණ පස්සේ ඉදිරිපිට දැනට කරාවට ඇති ඇලීම් සහ ගැටීම් පැටකඩලු හොඳින් බැදතමා. පස්සේ ඉදිරිපිට සතිය සිහිය නැමැති ආරක්ෂකයා සීරුවෙන් තබන්න. මේ සටහන ලියන මොහොතේ මුළු රටටම ඇදිර නීතිය ගමේ වැවත්තර හේන්යායක චලය පොම්ප කරන මෝටරේ හඬ හැර ප්‍රදේශයම තැඩි නිහඬ තාක්කගිල්ල ඉතිබෙන්නේ. පරිසරය වෙනදාට වඩා හරිමාලෝකවත්. ගහකොළ කැලේ සතා සීපාව පවා නිදහසේ පිරිසුදු වාතය ස්පර්ශ කරනවා. පරිසරයේ වායු දූෂණ අඩු කළා. සුලක පවා සැහැල්ලුව. කොරෝනා කළුවලාකුළු මත රිදී රේඛාවක්සේ නිරෝගී පිරිසුදු වාතාශ්‍රයක් පරිසරයට ලැබුණොත් ඒ පිරිසුදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කරන්නට මනුෂ්‍ය කවුරුත් පරිසරයේ නැහැ. පින්වත් මනුෂ්‍යෝ සියලු දෙනා ඇඳුරු නීතිවලට යටත්ව නිවාසවලට හිරවේ සිටිද්දී පිරිසුදු සෞම්‍ය වාතාශ්‍රයේ නිකලස්සෝය විඳිමින් වර්තමානයේ වැඩසටන ජීවමාන උතුම් බුදුපියාණන් වහන්සේ වන උතුම් ශ්‍රේ සද්ධර්මය සද්ධර්මයේ පසක ගුණය ගැන කුසල ධර්මයන් ජීසා අකුසල ධර්මයන්ගේ යහපත් සහ අයහපත් විපාකයන් විවෘතව සැඟවීමකින් තුරව විපාක දීමේ ස්වභාවය ගැන සුන්දර ධර්ම දේශනාවක් පවත්වනවා. ලෝ පුරාව සංගතයක් පැතිර යන කොරෝනා වෛරසයේ සුන්දර ධර්ම දේශනාවක්. හොඳින් මේ ධර්මය ශ්‍රවණය කරන්න දුප්පත් පොහොසත් සැමටම බලවත් දුර්බල සැමටම එකමහන් දෙන්න කොවිඩ් මලස්ථානය සංස්කාර නැමැති අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඔබට දෙන වටිනා සහතිකයක්. ලෝකයේ තුල පවතින අන්තවාදී ඒකපාක්ෂික මානව හිමිකම් විහිළුවට සුන්දර අතුල් පහරක් කොවිඩ් මුලස්ථානයේ තිබෙනවා. දේශ සීමා මායිම් නොතකා කොවිඩ් මුලස්ථානය සවස්ත ලොකු සහ කොඩා මනුෂ්‍ය ප්‍රජාවම බේතයට මරණ බීඩ පක්කරතිවේදී ටිනේවානුවර මානව හිමිකම් කට්ටිය කොහේකින්ද එයාගේ සුපුරුදු ප්‍රකාශ විරෝධතා මුකුත්ම නැහැ. කොටි මානව හිමිකම් කාර්යාල වහලතාලා
මේනවතු තුන් ශ්‍රී සත්තරමේ එහි පස්සෙක ගුණය අකුසල් විපාකයෝ විවෘත බබලන පූර්ව තමන් සැල්ලම දත්තය සතන මිත්‍යා දෘෂ්ටික මහදන මුත්තලාට දැන් තේරනවද තමන්ගේ එක පාක්ෂක මානවේවිකම් අසත්පුරුෂ භාවය තුට්ටුවකටවත් මයම් නොකරන සද්ධර්මය එහි පස්සෙක සාධාරණ අධිකරණ ක්‍රියාවලයක් ලෝක තුළ ක්‍රියාත්මක කරනවා කියන කාරණය ඒ සාධාරණ අධිකරණ ක්‍රියාවලය තුළ අසත්පුරුෂ මානව හිමිකම් නොනා මහත්තුරුන්ද අකුසල් සංස්කාරකයන්ගේ දණ්ඩනයන්ට ලක් වෙලා සාතු සාතු කොරෝනාව ඔබ ලෝකයාටම දේශනා කරන සුන්දර අර්ථවත් දේශනාවක්මයි පින්වත්නි කාලය වේගෙන් ගෙවී යනවා ජීවිතය ලෝකය තුළ නතර කරලා මෝඩකමට අනාගතයයි කියලා සංකාර බැඳින් පොදු බඳින්න එපා පින්වත් ඔබ කාම භවයේ කියලා යබේ පින්වත් ඔබ ජීවමාන ශාස්ත්‍රෝන් වහන්සේ වන උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කොරෝනා ධර්ම දේශනය හොඳින් ප්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා සුන්දර ධර්මයක් වන කොරෝනාව තුළින් සුන්දර ධර්මයක් මතු කරගන්න පංචෝපාදන ස්කන්ධ ලෝකයේම අකුසලෙන් ගිනිගත් මේ නිමේෂයේදී ඔබගේ ඇස කරන සදිව ශරීරය මනස හොඳින් සංවර කරගන්න හොඳින් රැකගන්න අතීතයේ නොරක් නලද සලායතනෝ අතීතයේ නොදත් නොදන්මනය කරගන්න ආලද සලායතනෝ වර්තමානයේ විනාශයට එකම වංගිත්තා බව නුවණින් තේරුම් ගන්න වර්තමානයේ කොරෝනා සංගතය ගැන ඇසෙන් රූප දැක කරෙන් ශබ්දාසා මනසෙන් සිතුවිලි සිතා මනස සංවර කරගන්න එපා.